පිංගතුනි අද අපි කතා කරන්නේ හොරකම් අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදිය මේ සොරකමේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සොරකමක් වෙන්නත් කරුණු කීපයක් පෙන්නනවා විස්තර වෙනකොට එකක් දැන් තමන්ගෙම දෙයක් ගත්තා කියලා හොරකමක් වෙනවද නෑ ඒ නිසා අනුන් සතු දෙයක් වෙන්නට ඕන ඊළඟට හොර හිතක් පහළ වෙන්නත් ඕනේ. උපක්‍රමයක් යොදන්න ඕනේ. හිතක් පහළ වුණා ගත්තේ නැත්නම් වැඩක් නැහැනේ. ඒ නිසා උපක්‍රමයක් යොදනවා. ඊළඟට ඒ උපක්‍රමයේ මුල් කරගෙන අනුන් සතු දෙයි සොරකම් කරනවා. ඔන්න ඔය කරුණු කීපේ යෙදෙන තැන මේ හොරකම අදින්නාදානේ නැමැති ශික්ෂාපදේ සිද්ධ වෙනවා. දැන් අපි ගම විසි කරලා දාලා තියෙන දෙයක් කවුරු හරි ගත්තා කියලා හොරකමක් වෙනවද? නෑ ඒක හොරකමක් නෙමෙයි. එතකොට අපිට පේනවා අමනුස්සෙක් සතු දෙයක් ගත්තා කියලා ඒක හොරකමක් වෙන්නේ නෑ. විසි කරලා දාලා තියෙන දෙයක් ගත්තා කියලා හොරකමක් වෙන්නේ නෑ. හැබැයි මනුස්සෙක් සතු යම් කිසි කෙනෙක් අයිතිවාසිකම් කියන දෙයක් ගත්තොත් ඒක හොරකම. මේ හොරකමේදී ඒකෙත් තියෙනවා අල්ප සාවද්ද මහා සාවද්ද කියලා තියෙනවා. පොඩි හොරකම් ලොකු හොරකම් තියෙනවා. දැන් හොරකම ඔක්කොම හොරකම කියලා හිතන්න එපා. විපාක වෙනස් වෙනවා. ඒ නිසා අපි හොරකම ගැන චුට්ටක් විස්තර ඇතුව කතා කරමු. පින්තුනි මේ අතර සොරකමේදී දැන් අපි හිතමු අනුන් සතු දේපලක්. අනුන්ගේ ඉඩමක් අපි අයිතිවාසිකම් කියනවා අපි හොර ඔප්පු හදාගෙන අපි අයිතිවාසිකම් කියලා අපි අයිති කරගන්නවා නීතියෙන් අයිති වෙනවා කියලා හිතන් හැබැයි හොරකම වෙනවා නීතියෙන් අයිති වුණා කියලා ඒකෙන් හොරකම නැති වෙන්නේ මතක තියාගන්න හිතෙන්න පුළුවන් නෑ අපි නඩුව දින්නා අපිටයි නීතියෙන් අයිති උනේ හැබැයි හෘද සාක්ෂියට අනුව අනුන් සතු දීපලක් හොර හිතකින් හොර ඔප්පු හදාගෙන හොරට සාක්ෂි හදාගෙන නඩුව දින්නා කියලා ඒකෙන් Tamanට හොරකමෙන් බේරෙන්න බෑ කියන ඒකේ විපාක Taman කරා එන ඒ නිසා පින්තුනි අනු සතු දේපල අයිති කර ගැනීම දැන් ඊළඟට අපි ගමු කෙනෙකුට තර්ජනය කරලා අනුන්ගේ දෙයක් පැහැර ගන්න දැන් මෙහෙම කියමු ඔය සමහර දරුණු මිනිස්සු ඉන්නේ ඇවිල්ලා පිහියක් දීලා කියනවා දීපන් සල්ලි අනේ අර මිනිස්සයා බයට දෙනවා දැන් කියන්න පුළුවන් මං හොරකම් කරේ නෑ මං ඉල්ල ගත්තනේ කියලා ඈ බැලු බැල්මට ඉල්ලගෙන නෙමෙයි ඒක හොරකම කෙනෙක් බිය ගන්නවල අනුන් සතු දෙයක් ඔහුගේ අතින් ගත්තත් ඒක හොරකම එතකොට අපිට පේනවා එහෙමනම් මේ කාටවත් නොපෙනෙන්න ඉස්සුවා කියලා විතරක් නෙමෙයි හොරකම වෙන්නේ. අනුන් සතු දෙයක් කෙනෙක් බිය ගන්නවනවා. අසරණ කරනවා. දුන්න නැත්නම් මරනවා කියලා. ආයි දුන්නේ නැත්නම් උබලා ඉන්න නෙමෙයි කියලා. ඔය වගේ අනේ අහිංසක මිනිස්සු බය කරලා කොච්චර නම් අහිංසක මිනිස්සුගේ දේපල හොරා කරනවදනේ. ඒ වගේ බයට දෙනවා. කරගන්න දෙයක් නැතිකමට දීලා හැප්පෙන්න බැරි නිසා සමහරු අසරණකමට හිත හදාගෙන ඉන්නවා කරගන්න දෙයක් නැහැ දන්නව මේ මිනිස්සු එක ගැටෙන්න ගියොත් අපි අමාරු වැටෙනවා ඒ නිසා හිතෙන් විඳවන හිතන්න එපා මේ මිනිස්සු දිනුවා කියලා රැස් කරගත් කර්ම විපාක තමන්ගේ පස්සෙන් එනවා ඒ නිසා මේ හොරකමේ විපාක බොහොම භයානකයි ඔය අතර ওই රාජ්‍ය දීපල එහෙම හොරා කෑවොත් විශාල භයානකයි එතකොට අපිට පේනවා ආයි රාජ්‍ය දීපල හොරා කෑව. හිතන්න මේ මැති අමතුරට කොහොම තියෙයිද කියලා නේ. ඉහළ ඉන්න හොරාගේ ඉඳන් පල්ලෙහාට යනකම් හිතන්නනේ. ආයිති විපාක කොහෙන් කැරකිලා යයිද නේ. ඉතින් එතකොට අපිට පේනවා හැම තැනම හොරු පිරිච්ච රටක්ද. එහෙම වෙනකොට පහළ ඉන්න මිනිස්සු අහිංසක මිනිස්සුත් හිතන්න පුළුවන්. අච්චර මිනිස්සු හොරා කරනවා නම් අපි හොරා කාපුවහම මොකද? හිතන්නේ නැද්ද සමහර කෝටි ගණන් හොරා කෑවම අපි රුපියල් 100ක් ගත්තහම මොකද කියලා හිතන ඒ නිසා ඒ හැම එකම විපාක එනවද නැද්ද එනවා ඒ නිසා
හොරකමින් ආයි බේරෙන්න බෑ විපාක එනවා මේවා විපාක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් මෙලව තියෙන විපාක හිතත් ඔය කොච්චර හොඳට ඇඳලා පැලඳලා හිටියත් හොරා කියලා මිනිස්සු කියනවද නැද්ද කී රටම දන්නවනේ හොරු කියලා කොහොම ඉන්න හැදුවත් මිනිස්සු කියනවා සාප කරනවා මිනිස්සු දකින දකින තැන්වල හොරා කියලා එතකොට මෙලව අපකීර්තියක් පැතිරෙනවා හොරා හොරා කියලා තමන්ගේ හිත දන්නවා විදුණෝ හැම වෙලාවෙම නිදා ගන්න ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් මිනිස්සු විඳවන්නේ අවස්ථා හතරකදී වයසට ගිහිල්ලා එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳිනකොට ඌ ඔක්කොම මතක් වෙනවා අන්න විදෝර තැන ඊළඟට ලෙඩක් දුකක් හැදිලා මරණාසන්න වෙනකොට ඌව මතක් වෙන්නේ නැද්ද මතක් වෙනවා ඌව මතක් වෙනවා අයියෝ මං කරගත්ත දේවල් තමයි මට මේ කියලා මතක් වෙනවා ඊළඟට විපත් ඉදිරියේ මතක් වෙනවා මේ අපිම කරගත්තු දේවල් තමයි අපිට මේ කරකෙන්නේ කියලා මතක් වෙනවා ඊළඟට මරණ මංචකේ මතක් වෙනවා මරණාසන්න වෙනකොට කරපු අකුසල් සිහි වෙනවා ඒ නිසා පිංගතුනි ධර්මීය දියුණු කරගන්න බැරි වුණොත් දුස්සීලකම් කරොත් වා චිත්තපටි වගේ සිහි වෙනවා හොරා කනකොට හොරු හිතන්නේ අපි තරම් జగතු නෑ කියලා හරි වැඩේ හරි කාටවත් අහුවුන්නේ නෑ අපි බේරුණා කියලා හොරා හිතන්නේ හැබැයි කරපු දේවල් වල විපාක තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක පවතිනවා අපි සංසාරي යන පිරිසක් ඒක මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පෙන්නවා මහණෙනි තමන් ගැන 100ට 100ක් තමන් ගැන පරිපූර්ණ වශයෙන්ම දන්නේ කවුද තමන් කියන තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවිවරු තමන් ගැන ඒ විදිහටම දකින්නවා කි. ඒ නිසා මතක තියාගන්න ඔබ කරන සියල්ල ඔබ කවුද කියලා දෙවියන් දන්නවා. ඊළඟට හිත දකින ශ්‍රමණ බ්‍රාහ්මණවරු පරචිත්ත විජහනන ඥාණය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරු තේ ස්වභාවය ඒ විදිහටම දකිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ඔබ අහලා ඇති විසාකාවට දීපු අවවාද ටිකක් තියෙනවනේ විසාකාවගේ පියා විවාහ වෙන දවසේ. ඒකේ තියෙනවා තමන්ගේ දුව විවාහ වෙන දවසේ විසාකාවගේ තාත්තා කියනවා දුවේ විවාහ ජීවිතය තුළ මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා අවවාද ගොඩක් දෙන. ඒක එකක් තියෙනවා මිනිස්සු ඉල්ලගෙන එනවා. දැන් ගෙවල් වලට කොච්චර ඉල්ලගෙන එනවදනේ? අනේ මෙහෙමයි දෙන්නම් කියාගෙන ඉල්ලගෙන එනවා. ඉල්ලගෙන ඇවිල්ලා යමක් දෙනවා. උදැල්ලක් ඉල්ලගෙන ඉන්න පුළුවන්, පිහියක් ඉල්ලන් ඉන්න පුළුවන්, සල්ලි කීයක් හරි අතමාරුවක් ඉල්ලන්න පුළුවන්. මිනිස්සු කොච්චර ඉල්ලන්න එනවදනේ? අසරණකම් කියාගෙන එනවා. එහෙම ඉල්ලගෙන ආවට පස්සේ අපි දෙනවනේ යමක්. ඒ දේ ගෙනහිල්ලා ආපහු ඒ විදිහටම ගෙනත් දෙනවා නම් ආයි ඉල්ලපුවාම දෙන්න කියලා. දැන් මේ කියන්නේ සෝවාන් වෙච්ච විසාකාවට. ඉල්ලන දේ ආපහු Tamanට ගෙනත් දෙනවා නම් දෙන්න කියනවා. සමහරු ඉල්ලගෙන ගිහිල්ලා කපටිකමට නොදී ඉන්නවා. දෙන්න එපා කියනවා ආයි. දේශනාවෙම තියෙනවා දෙන්න එපා කියලා. කපටිකමට වංචනිකකමට ඉල්ලන් යනවා දෙන්නම් කියලා. පුළුවන්කම තියෙද්දි මග හරින බොරු කියලා. දන්නේ නැහැ වගේ ඉන්නවා. එහෙම දෙයක් නොවුනා වගේ ඉන්නවනේ මිනිස්සු. දෙන්න එපා කියනවා ආයි. දැන් මේ කියන්නේ විසාකාවට තාත්තා කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේවා තියෙනවා. හැබැයි මෙහෙම පෙන්නනවා සමහරු ඊළඟට විසාකාවට කියනවා දුව සමහරු ඉල්ලන්න එනවා ඇත්තටම අසරණකමට ඉල්ලන්න. දෙන්නම් කියලා ඉල්ලගෙන ගියාට දෙන්න විදිහක් නැහැ අසරණයි. එහෙම කෙනෙක් ආයිල්ලගෙන આવොත් අනුකම්පාවෙන් දෙන්න කියන. බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අනුකම්පාවෙන් දෙන්න කියන. එතකොට බලන්න එතන පැහැදිලිවම පෙන්නනවා අනුකම්පාවෙන් පින් සලකාගෙන ආපහු දුන්නත් නැතත් ඉල්ලන කෙනාට දෙන්න කියන. හැබැයි යමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉල්ලගෙන ගිහිල්ලා ආයි ගෙනත් දෙනවා නම් ආයි යාටත් දෙන්න කියන. හැබැයි කපටිකමට නොදී ඉන්නවා නම් කපටින්ට දෙන්න එපා කියන. එතකොට අපිට පේනවා ජීවිතේ එහෙමනම් දැන් සම්මේ හොරකම් ගැන පෙන්නනකොට තියෙනවා කවුරු හරි යමක් ඉල්ල ගන්නවා දෙන අදහසින් ඉල්ලගෙන එහෙම ඉල්ල ගැනීම හොරකමක් නෙමෙයි ඉල්ලගෙන ටික දවසක් ගිහිල්ලා හිතෙනවා ඕක නොදී ඉන්න ඕනේ එතනින්ම හොරකමට වැටෙනවා කියලා
එතකොට අයිතිකාරයා ඉල්ලනකොට දන්නවා ඕකයි හම්බෙන්නේ නැහැ කියලා යායි අදහස අතෑරපු ගමන් හොරකමක් වෙනවා. එතකොට ඒ වගේ හොරකමට අහු වෙන මේ සොරකමට අහු වෙන ක්‍රම ගොඩාක් දේශනාවල තියෙනවා. ඊළඟට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ඒ වගේ මේ අනුන් සතු දීපල නඩු කියලා අත්පත් කර ගැනීම. ඊළඟට පරිස්සමට තිබ්බ දෙයක් කවුරු හරි පරිස්සමට තින මේක ආරක්ෂා කරලා තියන්න මම පස්සේ ගන්නම් ඔයාලඟ තියාගන්න කියලා පරිස්සමට දෙන්නේ. ආ හොඳයි කියලා පරිස්සමට තියාගත්. තියාගෙන හිතෙනවා නෑ ඔක ඔහෙම සද්ද නැතුව අමතක වෙන්න අරිනවා කියලා මග හැරලා ඒක නැති වුණා කියලා හරි හංග ගත්තොත් ඒකත් හොරකමක් කියලා. ඊළඟට සොර සිතකින් තිබ්බ දෙයක් තිබ්බ තැනින් වෙනස් කරපු ගමන් හොරකමට අහු වෙනවා. දැන් අපි ගමු කොහේ හරි යමක් තියෙනවා. මේ තියෙන දෙයම එතනින් වෙන තැනකින් හංගනවා. ගන්නෙ නෑ, ගෙදර ගියන්නේ නෑ. හොර සිතකින් පස්සේ කවදා හරි මේක උස්ස ගන්න පුළුවන් කියන අදහසින් ඒ තිබ්බ තැනින්ම අරන් වෙන තැනකින් හංගනවා. හොර සිතකින් තමයි ඒක වෙනස් කරේ. ඒකත් හොරකමක් කියලා. ඔහොම වෙන්නේ නැද්ද ඔය ආයතනවල එහෙම? එතකොට ඔය වගේ ඒ වෙලාවේ මේක පන්නගෙන එළියට පනින්න බෑ. කොයි වෙලේ හරි ගන්නම් කියලා එක්ක කොහේ හරි හංගන. එහෙම තිබ්බ තැන වෙනස් කරපු ගමන් හොරකමකට අහුවේ. ඊළඟට තමන්ගේ අතින් හොරකම් කෙරුවත් හොරකමක්, තව කෙනෙක් ලව්ව හොරකම් කෙරෙව්වත් හොරකමක්. කෙනෙක් හිතන බල මගේ අතේ ගෑවිලා නැහැ මම දන්නේ නැහැ. හැබැයි තමන් තමයි කට්ටිය දම්මලා හොරකම කරෝලා තියෙන්නේ. එතකොට තමන්ට බේරෙන්න පුළුවන්ද? තමනුත් හොරකමට අහුවේ. ඊළඟට දේශනාවේ පෙන්නනවා කණ්ඩායමක් එකතු වෙලා එකට යනවා. ගිහිල්ලා එකට කතා වෙන්නේ අපි මෙන්න මේ ආයතනෙට පැනලා මේ ටික හොරකම් කරමු කියලා එකට කතා වෙන්නේ නැතුව හොර කණ්ඩායමක් ගිහිල්ලා වෙන වෙනම හොරකම යනවා. එතකොට වෙන වෙනම හොරකම් කරන අයට විතරක් හොරකම වෙනවා. අපි ගමු කවුරු හරි ගියා ගන්න දෙයක් නැහැ ආපහු ආව හිස් ඇති. එයාට හොරකමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි කණ්ඩායම එකතු වෙලා යනවා සාකච්ඡා කරලා. අපි මෙන්න මේ දේ මේ ආයතනේ තියෙන දේවල් හොරාකම කියලා හොරු 10 දෙනෙක් ආයතනයකට බැස්සා කියලා හිතන්න. 10 දෙනාගෙන් කවුරු හරි එක්කෙනෙක් හොරා කෑවත් 10 දෙනාටම අකුසලී තියෙනවා. ඇයි අර 10 දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා එකට හොරකමට බැස්සේ? එතකොට පේනවා නේද කර්ම ගැළපිලා යන හැටි. එතකොට මේ හැම තැනම ප්‍රධාන වශයෙන් පේනවා ප්‍රධාන වශයෙන් බලවත් වෙන්නේ චේතනා හොරසිත. ඒ නිසා දැන් සමහර වෙලාවට දෙන්නම් කියන අදහස එක්ක වැටිලා තියෙනවා. අයිතිකාරයේ කම්බුනහම දෙන්නම් කියලා අරන් තියාගන්න. එතකොට එහෙම තියාගත්තාම මේ ඇත්තටම හොරහිතකින් නෙමෙයි. නමුත් කවුරු හරි ඇවිල්ලා චෝදනාවක් කරනවා මේ හොරා මගේ එක ගත්තා. ඒත් හොරකමක්ද? නෑ, ඒක හොරකමක් නෙමෙයි කියලා. තමන්ගේ චේතනාව තුළ තමන් ඇත්තටම දින අදහසින් ගත්තා වෙන්න පුළුවන්. ඔය වගේ හේතු දේශනාවල තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට එක භික්ෂුවක් හොරා කියලා චෝදනාවක් කළා. කැවුම් වගේකට, වෙන දෙයකට නෙමෙයි. එක දායකයෙක් කැවුම් වගේයක් දුන්නා. සාරිපුත්ත හාමුදුරන්ටත් දීලා කිව්වා මේ අර ස්වාමීන් වහන්සේටත් දෙන්න කියලා දුන්නා. ඒ වෙලාවේ මෙන්න මේ කැවුම් ටිකට මගේ කැවුම් ටික කෑව නේද කියලා හොරා කියලා බොරු චෝදනාවක් කළා. ඒකෙන් උන්වහන්සේ හොරකම් කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාරිපුත්තයන් වහන්සේ ඒක දෙන අදහසින් අරන් තිබ්බේ. ඒක වෙන කෙනෙක් දැකලා කාලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒකට අදාළ නැහැ. හැබැයි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මම කවදාවත් අද ඉඳන් ආයි කැවුම් වලඳන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මාපුත් සාරිපුත්තයන් වහන්සේගේ අදිෂ්ඨානයේ උන්වහන්සේ ආයි කවදාවත් පිරිනිවන් පාරකම් කැවුම් වලඳන්නේ නැහැ කියලා. ඒ චෝදනාව ආපු දවසේම කරපු අදිෂ්ඨානය. ඒ නිසා ඊළඟට අනුන් තලාපෙලා අනුන්ගේ වස්තුව උදුරා ගැනීම කියලම ගෙන්න ගන්න මිනිස්සු ලව්වම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නෙවෙයි කප්පම් ගන්නෙ. ඒවත් හොරකම්ම තමයි. ඒ නිසා මේ හොරකමේ විපාක කැරකිලා එනවා. හැබැයි ඉතින් ධර්මයේ නොදන්න කාලේ කරපු හොරකම් කියලා හිතන්න. හොරෙක් ඉන්නවා ධර්මයේ නොදන්න කාලේ හොරා. යම් දවසක මේ බණ ටික ඇහුවා කියලා හිතමු. මේ බණ ටික අහලා හිතනවා අම්මෝ මේවැය භයානකම.
අද ඉඳන් නම් වලකිනවා කියලා සිල්වත් වෙනවා. එතන ඉඳන් දියුණුවක්. දැන් කුජ්ජුත්තර ධර්මය අවබෝධ වෙන්න පෙර හොරකම් කරාද නැද්ද? සාමාවති කහවණු අටක් දෙනවා මල් ගෙනෙන් කියලා. කහවණු හතරක් ඉනේ ගහ ගන්න. හොරකම් කර. කහවණු හතරක මල් ගේන. එතකොට දවස ගානේ හොරකම් කරාද නැද්ද? කහවණු හතර හතර හොරකම් කර කර තමයි කිනෝ හිටියේ. එදා මල් ගේන්න ගිය දවසේ මල් නැහැ. බලනකොට සුමන මල් කාර්යාගේ ගෙදර දාණය. ගිහිල්ලා එදා දාණේ ඉවර වෙනකන් එළිය වාඩි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ දාණේ වළඳලා දහම් දේශනකොට බුදු ඇසින් බැලුවා කවුද මේ පිරිසෙන් ධර්ම අවබෝධය ලබන්නේ? බුදු ඇසින් දැක්ක කුජ්ජුත්තර. අරමුණු කරගෙන දහම් දේශුව දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. එදා කහවණු අටේම මල් ගත්තා. අන්න ආර්යකාන්ත සීලේ පිහිටියා. ධර්මයේ අවබෝධ වෙන කෙනා ආර්යකාන්ත සීලේ දිවි හිමියෙන් සීලේ පිහිටන. සාමාවතී බැලුවා මේ මොකද මෙන දවගේ නෙමෙයි මල් දෙගුණයක්නේ. ඇහුව ඇත්ත කියාපන් මෙච්චර මල් ගොඩක්. කිව්වා නේ දේවිය ඉස්සර මං හොරකම් බොරු කියන්නෙත් නෑනේ දැන්. ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙක්. දේවිය ඉස්සර මං කහවණු හතර ගානේ හොරකම් කරා කිව්වා. ආයි මං කවදාවත් හොරකම් කරන්නේ නෑ. මට මේකේ ආදීනව වැටහුණා කිව්වා. ඊට පස්සේ සාමාවතී කිව්වා මොකක්ද මේ වෙනස? ඉස්සර මං හොරකම් කරා ආයි හොරකම් කරන්නේ මොකක්ද මේ වෙනස ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමේ පැත්තේ හැරිලා බුදුගුණ කියලා වැඳා. වැඳලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ මං ඇහුවා. ඒ ධර්මයේ මට අවබෝධ වුණා. ඊට පස්සේ සාමාවතී කිව්වා අනේ කුජ්ජුත්තර අපිටත් මේ බණ ටිකක් කියන්න කියලා. එතකොට අපිට පේනවා නොදන්න කාලේ හොරකම් වෙන්න පුළුවන්. හැබැයි ධර්මය දැනගත්තට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වෙන. දැන දැනත් හොරකම් කර කර හිටියොත් ඉතින් ඒ තර විපාක එනවා මතක තියාගන්න. හොරකමේ විපාක ගැන දේශනාවේ පෙන්නනවා ඔය හොරකම් කරපු අය මෙලව ජීවිතේ එකක් සමාජ නින්දා විඳිනවා. මෙලව අපකීර්තියක් පැතිරෙනවා. ඊළඟට රජවරුන්ට අහු වුණොත් ආයි ඒ කාලේ හොරුන්ට අතපය කපනවා කියන ඉස්සර. දැන් අදත් ඔය අරාබි කරේ හිම ඇඟිලි කපනවා. සමහර හොරකම්ක ලහුනහම කෙලින්ම දවස් 10ට දඬුවම් තියෙනවා. පළවෙනි දවසේ පළවෙනි නියපොත්ත ගලවනවා. දෙවෙනි දවසේ ඊළඟ නියපොත්ත ගලවනවා. කොහොම දවස් 10ක් නියපොතු ටික ගලවලා ඊළඟට අතපය කපන. එහෙම තමයි ඔය මැද පෙරදිග සමහර රටවල දඬුවම්. එතකොට මෙලවම ඒ දඬුවම් තියෙනවා හොරකම් කරපු. ඊළඟට ඒ කාලේ ඉතින් උල ඉන්දෝනෙසියා හිරි හරි අහුනොත් ළඟින්න වෙනවනේ. කොච්චර හිර දුක් විඳිනවද මේ අහුවෙන්නෝ. සමහරු ධනේ බලේ නිසා බේරිලා හිටියත් ඒවැ විපාක කොයි වෙලේ හරි කැරකිලා යනවා තමන්ගේ පස්සේ. මෙලව නැතත් මෙලව බේරුණත් පරලව විපාක වලින් බේරෙන්න බෑ. මරණින් මත්තේ සොරකම් කරපු අය අපායවල වලට වැටෙනවා කියන බොහෝ අය වේතරණී කියන නිරේ උපදින්න කියන හොරා කාපුවයි. අපායේ දුක් ඉඳලා දුක් ඉඳලා දුක් ඉඳලා බුදුරජාන් වහන්සේ පින්න මහණෙනි හොරකම් කරලා නිරේ අකුසල් ගෙවලා තිරිසන් ලෝකෙ ඉපදුනොත් බොහෝ තිරිසන් සත්තු වෙලා හොරකම් කරපු අයට උපෝපං ආත්මවල ඒවැ වන්දි ගෙවන්න වෙනවා කියන. සමහරුන්ගේ හරක් වෙලා උපදින්නෙම පෙර ණයකාරයෝ. කොච්චර දුක් විඳින සත්තු ඉන්නවද නේ? සමහරු ළඟ උපදිනවා බල්ලෝ වෙලා. ගුටි කකා ඒ ස්වාමියා ආරක්ෂා කරන ණය ගෙවන සමහරු හරක් ජීවිත කාලෙම වැඩ ගන්න බර ඇදලා ඇදලා වැඩ අරගෙන කාලා ඔක්කොම ගලා අන්තිමට මස් කඩේටත් දෙන්නේ පෙර ණයකාරයෝ. එතකොට මේ වගේ ඒ අය ලව්වම ඒ අයගේ නිවෙස්වල සත්තු වෙලා උපදිනවා කියනවා ණය ගෙවන උපෝපං ආත්ම භාව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඒ අය අපායේ කර්ම ගෙවලා නිරේ කර්ම ගෙවලා මනුලවට ආවා කියලා හිතන කර්මයේ ගෙවලා උපෝපං ආත්ම භාවල දුප්පත් පවුල්වල කියන උපදින්. යම් දීපලක් තියෙන තැනක ඉපදුනත් ඒ සියල්ල විනාශ කර ගන්නවා කියන. සමහරු ඉන්නවනේ දෙමව්පියන්ගේ දීපල ඔක්කොම විනාශ කර ගන්න. ඇයි පෙර අකුසල් වල විපාකයෙන් ඒවා යාදෙන්නේ නැහැ කියේ. ඊළඟට මොන උත්සාහය ගත්තත් දියුණු වෙන්න බෑ කියේ.
හර පෙර සසරි හොරකම් කරලා තියෙන කර්ම විපාක වලින් ඊළඟට මේ දේශනාවෙම තියෙනවා මම පොතක් ඊරෑ කියවල මේ හොරකම ගැන එක පොතක් හොයාගෙන ආවා ඒකේ තියෙනවා ඒ අය හැමදාම නෑ 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 කියන නැති බණේමයි කියන අපේ ගෙවල් වල නැද්දෝවා ඈ උදේ ඉඳන් රෑ වෙනකන් ගෙවල් වල නැති බණේ නැද්ද කොහෙද යකෝ දෙන්න තියෙන්නේ කියලා ළමයින්ට එහෙමනේ කේදර හරියෙම හැමදාම නෑ නෑ නැති බණේම තමයි එතකොට ඒ ස්වභාවයවල් පෙර සසරි කරපු විපාක ගෙවුනත් බොහෝ ආත්ම භව සිය ගණන් යනකම් ඒවැ විපාක ඒ විදිහට පස්සෙන් එනවා කියලා ඒ නිසා මතක තියාගන්න දැන් ඉතින් පෙර වපුරපු දේවල් අපි මෙලව ගෙවන්න පුළුවන් හැබැයි මේ ජීවිතේ අඬාඬා හරි පින් කරගත්තොත් කොච්චර පෙර අකුසල විපාක පස්සෙන් ආවත් මේ ජීවිතේ අපි හොඳ ගුණ ධර්ම රැක්කොත් මේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකුණොත් හොරකමෙන් වැළකුණොත් වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැළකුණොත් මේ ජීවිතේ හොඳ බීජ වපුරගත්තොත් අනාගතේ හොඳ අස්වැන්න ලැබෙයිද නැද්ද ලැබෙනවා ඒ නිසා දන් දෙන්න ශක්තිපමණින් දන් දෙන්න කියන ඒ අකුසල් ගෙවෙන්න එක ක්‍රමයක් පෙර සසරේ හොරකම් වල විපාක එනවා නම් දුක් විඳලා අනුන්ගේ හොරකම් කළා දන් දීලා හරියන්නේ නැහැ සමහරු හොරු හිතන්න පුළුවන් හොරකමක් කළා දානයක් දෙනවා හොරකමට දානි කැපෙනවා එහෙම කැපෙනවද එහෙම කැපෙන්නේ නැහැ හොරකමේ විපාක වෙනම එනවා දීපු දානේ විපාකෙ වෙනම සසරේ ලැබෙන්න පුළුවන් ඒ නිසා හොරකමත් දානෙන් වහන්න බෑ ඒ නිසා මතක තියාගන්න හොරකම් කරොත් ආ ඉහළ ඉඳන් පහළටම ඒකේ විපාක තමන් කරා එනවා ඊළඟට තව කෙටියෙන් මතක තියාගන්න හොරකමේ තියෙන අල්ප සාවද්දේ මහා සාවද්දේ කියලා කුංචි දෙයක් හොරකම් කරොත් අපි ගම් පොඩි දෙයක් පෑනක් හොරකම් කරනවා ඒකත් හොරකමක්ද නැද්ද හොරකමක් හැබැයි ඊට වැඩිය භයානකයි දහස් ගානක වස්තුවක් හොරකම් කරොත් වටිනා දෙයක් චේන් එකක් හොරකම් කරනවා ඒකේ විපාක ඊට වැඩිය භයානකයි මහා සාවද්දේ වස්තුවේ වටිනාකම අනුව හොරකමේ විපාක වෙනස් වෙනවා ඊළඟට ඒ පුද්ගලයන්ගේ ගුණ යහපත් කම අනුව වෙනස් වෙනවා කියන්නේ හිඟන්නේගේ දෙයක් හොරකම් කරනවට වැඩිය පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් හොරකම් කරොත් විපාක බලවත් කියලා ඊට වඩා අටසිල් රකින්න එක්ක සාමණේර ස්වාමින් වහන්සේ නමකගේ දෙයක් හොරකම් කරනවා ගිහියෙක්ගේ දෙයක් හොරකම් කරනවට වැඩිය සංගයාගේ දෙයක් හොරා කෑම භයානකයි කියලා. පෘතජන භික්ෂුවකගේ දෙයක් හොරකම් කරනවට වඩා ආර්යයන් වහන්සේ නමකගේ දෙයක් හොරකම් කරන එක ඊට වඩා භයානකයි. බුද්ධ ප්‍රමුඛ සංගයා වෙනුවෙන් වෙන් කරපු දෙයක් හොරකම් කරන එක සියල්ලට වැඩිය භයානකයි කියලා. ඒ නිසා ඒකනේ ওই සාසනික දේවල් වල හොරකම් කිරීමේ විපාක වල භයානකකම තියෙන. ඒ නිසා ඔබ බලන්න ඔය බොහෝ දේශනාවල තියෙනවා සංඝ සතු දේවල් හොරා කාලා ඔය සුචිලෝම කරලෝම කියලා යක්කෝ ගැන තියෙන. ඒ සුචිලෝම කියන යක්ෂයා ඒත් ඒවත් කරලෝම කියන යකාගේ ඇඟ මුළු කර කුට්ටම් වෙච්ච ඇඟක් කියනවා තියෙන. ගලක් වගේ. සුචිලෝම කියන්නේ තියුණු කටු වගේ කියන. කවදාවත් පොළවේ කොන්ද පිහිටන්නේ නැහැ. උල්වල තමයි නිදාගත්තාම අර නිකන් උල් කටු ගොඩක් වගේ. දූරියන් ගෙඩියක් තියෙන. ඒ වගේ තියෙන ඇඟේ රෝම පිහිටලා තියෙන. පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ සංඝ සතු තෙල් බෝතලයක් හොරකම් කරලා ඇඟේ තෙල් ගා ගන්න හොරකම් කරා. ඒකේ විපාක කියලා. එතකොට අපිට පේනවා ඒ දේවල් වල විපාක එන හැටි. ඊළඟට සාමාන්‍ය අහිංසක මිනිස්සෙගේ දෙයක් ගත්තට වඩා පොදු ජනතාව සතු අහිංසක මිනිස්සයන් සතු දේවල් හොරා කන එක භයානක. මහා සාවද්දේ ලොකු හොරකම් එහෙම. ඉතින් ඒ නිසා දැක්කනේ අර පුස්ස බුදුරජාණන් වහන්සේ කාය රාජකුමාරවරු සතු රාජ්‍ය දීපල හොරා කාල විපාකෙනේ කල්ප 91ක් අපායෙම පැහිලා බුද්ධාංකුර හතරක් ප්‍රේත අපායි දුක් විඳකි. ඒ නිසා හොරකමේ විපාක තමන්ගේ පස්සෙන් එනවා. ඒක මතක තියාගන්න. ඒ නිසා සොරකමින් වලකින්න හැම වෙලාවෙම හිතන්න දැන් හරි භයානකකම තේරුණා නම් අද හරි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ මොහොතේ ඉඳන් අද ඉඳන් මං ධර්මයේ පිහිටනවා. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන හරියට සද්ධාව ඇති කරගත්තොත් ඒ මොහොතේ ඉඳන් බැබලීමක් කිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි ජීවිතේ ගොඩාක් වැරදි අකුසල් කරපු මිනිස්සු
යම් දවසක බණහලා ධර්මයේ පිහිටනවද ඉදා ඉදන් වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙනවා වගේ එතන ඉදන් ජීවිතේ කුසල් පැත්තේ වැඩෙන්න බැබලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල බොහෝ නිවන් දැකලා තියෙන්නේ නොදන්න කාලේ පව්කම් කර කර ඉන්න. ධර්මයේ මුණ ගැහිච්ච ගමන් ජීවිතේ වෙනස් වෙනවා. මහා දරුණු මිනී මරු අපරාධකාරයෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණා මේ ධර්මයේ ආශ්‍රය. හොරකම් කර කර හිටපු හොරු නායකයෝ ඒ කාලේ ඉඳලා තියෙනවා තබ්බද්දාය කියලා හොර නායකෙක් 500ක් එක ගම් පහරනවා. මේ 500ම බණහලා හොරකම් අතහැරලා පැවිදි වුණා 500ම රහත් වෙයි. එතකොට දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් කරේ දරුණු හොරු මේ ධර්මයේ තියෙන ආශ්‍රය. ඒ නිසා ජීවිතේ ධර්මයත් එක්ක ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්.